මේ ලෝකෙ වැඩිපුරම ඉන්නේ සතර අපායේ මහා ගෙදර කරගෙන අපායට නැඹුරු වෙච්ච පිරිසක්. යන්තම් හරි ගොඩ යන්න උත්සාහ කරන කෙනාවත් අපායට ඇදලා දාන්න උත්සාහ කරන පිරිසක් ඉන්නේ. උඹ විතරක් ගැලවෙන්න උත්සාහ කරන වරින් යන්න කියලා ඔච්චර කවුරු හරි නොබී ඉන්න උත්සාහ කරනවා නම් ඔච්චර උත්සාහ කරනවද බලන්න මේ බද්දු ටිකක් එකතු වෙලා ඔහොම ඉඳලා හරියනවද මං ගෑනු වගේ කිය කී මොනවා හරි කියලා පොඩ්ඩක් හරි බීපන් කිය කී කොච්චර බේබදුකමට කොළඹවන්න මේ සමාජෙ කොච්චර උත්සාහ කරනවද සීල් රකගෙන ඉන්න කෙනාගේ සීලෙ බිඳින්න මොන තරම් උපක්‍රම යොදනවද විහිළුවට ගන්නවා ඔහුට සැලසුම් හදනවා ඔහුගේ සීලෙ බිඳින්න කොච්චර උපක්‍රම යොදනවද ඒක තමයි ලෝකේ හැටි ඒක කවදත් එහෙමයි අන්න ඒ නිසා ඒක තේරුම් අරගෙන අද අපිට ධර්මයේ දියුණු කරන්න හොඳම කාලය අද වෙනදාට වැඩිය අපිට පණහන්න ඕන තරම් ක්‍රමේ තියෙනවා බාහිරින් අපිට ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ පිරිසිදු ධර්මිය අද හොඳට අහන්න ලැබෙන කාලයයි.